Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon paint. The coatings expert. Samagi Jana Balawegaya, Mama. නඩු පවරලා තියෙනවා ගරු අධිකරණය ඉදිරියේ මම තවමත් මේ පක්ෂයේ නීත්‍යානුකූලව නැතිවට කොමසාරිස් කාර්යාලයේ රෙජිස්ටර් වෙලා ඉන්න උපලේකම් මේ සමගි ජන බලවේගය. ඔය දැන් එක එක්කෙනා සමලේකම් සහකාර ලේකම් අර ලේකම්ලා කිය කිය ඔය ඇවිල්ලා කියනවා. ඔය පක්ෂයේ හැමෝටම සජිත් ප්‍රේමදාස මැතිතුමා මොනවා හරි තනතුරක් දීලා. ඒ කියන්නේ අම්දලා ඔය හැමෝම ඉන්නේ. ඔය මිනිස්සු කවුරුවත් ඔය පක්ෂයේ ඉන්නේ මේ ඇත්ත කතාව දන්නේ නැහැ. මම 20 වෙනි සංශෝධනයේට ඡන්දය දුන්නා. ඡන්දය දුන්නේ ඇත්ත වශයෙන්ම මම අදත් එතන හිට ගන්නවා. මේ රටේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න බෑ. විධායකයේ තියෙන්න ඕන. ඉතින් එතනදි තමයි මේගොල්ලෝ මට මේ වගේ අන්තිමට මට විනය ක්‍රියාමාර්ග ගත්තා කියනවා. ඒගොල්ලෝ මට විනය පරීක්ෂණ තිබ්බා කිව්වා. ඒ හැමදේම කිය කිය ඒක මතිකව තීරණය කරා මාව පක්ෂෙන් නෙරපුවා. මාව පක්ෂෙන් අයින් කරා. එහෙම මාව අයින් කරන්න බෑ. මම යාව ජීව මේ පක්ෂ අයිති. ඉතින් එහෙම අයින් කරන්න බෑ ඒගොල්ලන්ට. අන්තිමට දැන් සුප්‍රීම උසාවියේ නඩුවක් යනවා ඒ සම්බන්ධයෙන් ඒ මාව පක්ෂෙන් අයින් කරපු එක ගැන. ඉතින් මම මේක බලාගෙන හිටියා. මේක ඊටත් එහා ගිහිල්ලා ඒගොල්ලෝ. මේක දැන් ඒගොල්ලෝ මගේ මේ පුරවැසි ගමක් ගැන කතා කර කර ඒගොල්ලන්ගේ ලෝයර්ස්ලා මේ පාරට බැහැගෙන නඩු කතා කරන්න වෙනම ටීම් එකක් හදාගෙන මේ සජබ කියාගන්න මේ ලෝයර්ස්ලා සෙට් එකක් හදාගෙන නීතිඥවරු සෙට් එකක් මට විරුද්ධ වර උසාවිවල මේ උසාවිවල එක එක චෝදනා දාගෙන මේක නවත්තන්නේ. පුද්ගලික පරිගැනීමකට දැන් ලෑස්ති වෙලා. එහෙම ලෑස්ති වුණොත් නම් මගෙන් ගැලවීමක් නැහැ. Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. වගුත්තරකරුවන් වශයෙන් නම් කරලා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සහ අජිත් බන්තුම් බණ්ඩාර මහතා. නඩුව ගොනු කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම පදනම් වන්නේ වෙනත් පක්ෂයක සමාජිකත්වයක් දරන්නා වූ කෙනෙකුට සමගි ජන බලවේගයේ යන පක්ෂයේ සමාජිකත්වය ගත නොහැකි කියන පදනම. එය එසේ වන්නේ සමගි ජන බලවේගයේ පක්ෂයේ විවස්ථාවක් තිබෙනවා. ඒ විවස්ථාවේ පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා කිසියම් අවස්ථාවක ඒ පක්ෂයේ සමාජිකත්වයේ දරන සමාජිකයෙක් වෙනත් පක්ෂයක සමාජිකත්වයක් දරන්නේ නම් එනයින්ම එම පක්ෂ සමාජිකත්වයේ අවශ්‍ය වෙන බව. මෙම නඩුව ගරු ජනාධිපති නීතිඥ උදිත ඉගලේව මහතා විසින් පැමිණිලි කාර්ය වෙනුවෙන් කරුණ තහවුරු කිරීම කරනු ලැබුවා. අරුණ තහවුරු කිරීමෙන් පසු ගරු දිසා මිනිසුරුතුමිය විසින් අදාළ වගුත්තරකරුවන් දෙදෙනාට නොතිසි නිකුත් කරනු ලැබුවා. ජනවාරි මාස 25 වන දින අදාළ වගුත්තරකරුවන් දෙදෙනාට ගරු අධිකරණ ඉදිරිපත් වී පෙනී සිට කරුණ දක්වන ලෙසට. වගුත්තරකරුවන් දෙදෙනා විසින් සමාජිකත්වයේ දරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයේ වශයෙන් සිටියේදී තමයි සමගි ජන බලවේගයේ සමාජිකත්වය ලබන්නේ. ඒ අනුව තමයි සමාජිකත්වයේ අවශ්‍ය වීමකට ලක්වීමක් සිද්ධ වෙන්නේ නඩු අවසානයේදී. තවමත් වගුත්තරකරුවන් සමාජිකත්වයේ දරන බවට තහවුරු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වන පාලිත රංගබර්ණාර මහතා විසින් දෙන ලද දියුණු ප්‍රකාශයක් මගින්. රුතුමිය දන්නවා එහෙම බෑ කියලා. ඒක ඒගොල්ලන් දැනගන්න ඕන. අපි පත් කරේ. නමුත් දා මේක ඒ වෙලාවේ දැන් UMP එකෙන් ඒගොල්ලෝ අයින් වෙලානේ ආවේ. අපේ මතයට අනුව අපේ දැනුමට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ඒගොල්ලෝ අයින් වෙලා තමයි ඔය සමගි ජන බලවේගය හදාගත්තේ. එතකොට අපිට ඒගොල්ලන් ප්‍රශ්න කරන්න මේකක් නැහැනේ. ඒගොල්ලෝ මේ පැත්තට ඇවිල්ලා වෙන පක්ෂයක් හදාගන්නවා කිව්වහම පිටන්නේ එක්සත් ජාතික පක්ෂෙන්. නමුත් දැන් ඇත්ත තත්ත්වය තවමත් එක්සත් ජාතික පාක්ෂිකයෝ තමයි ඒගොල්ලෝ සමාජිකව ඒකේ නීතියානුකූලව සමාජිකව තමයි. අපොයෝ ජනවාරි මාසේ තමයි සෙල්ලම්.